සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී ගරු තිස්සත්නායක මැතිමත් එක්ක මේ මාධ්‍ය සාකච්ඡාව කිරීම පිළිබඳව මගේ සන්තෝෂය වගේම මගේ ලොකු වාසනාවක් ලෙස සලකනවා. මට මතකයි එතුමා නියෝජ්‍ය මහලේකම් එක්සත් ජාතික පක්ෂයේ කාලේ මගේ ප්‍රථම දේශපාලනය මාධ්‍ය සාකච්ඡාව එතුමත් එක්ක තමයි සිරිකුත මන්දිරේ අපි කරේ. ඉතින් ඒ අවුරුදු මං හිතන්නේ 20කට වගේ අධික කාලයක්. ඉතින් අදත් එතුමත් එක්ක මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කිරීම පිළිබඳව මගේ එතුමාට මගේ ස්තුතිය මගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. අද දිනේ විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදී මම කැමති අවුරුදු ගානක් මාත් එක්ක විශේෂයෙන්ම 2010 සිට මාත් එක්ක මට ගෞ කරපු මට ඡන්දෙ ලබා දුන්න මට ආශිර්වාද කරපු දේශපාලනය මට උපදෙස් දුන්න ඒ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට මේ අවස්ථාවේදී මගේ ස්තුතිය මගේ ප්‍රණාමය පුදු කරන්න. මොකද මම පක්ෂයෙන් කරපු ඉල්ලීමක් නිසා පක්ෂයෙන් කරපු ආරාධනයක් නිසා පක්ෂ නායකත්වයෙන් කරපු දේශපාලන ආරාධනයක් උඩ මම තීන්දුවක් ගත්තා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දේශපාලනය නැවතුරක් ආරම්භ කරන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායකයා හැටියට සමග ජන බලවේගයේ පත්වීමට ලබා දීලා තියෙනවා. ඒ වගේම ආශ්‍රය සංවිධායක ධුරයකුත් මට ලබා දීලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සමග ජන බලවේගයේ වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්න සිටුම් ජනතාවට ඒ වගේම නුවරඑළිය සමග ජන බලවේගයේ සහ නුවරඑළිය ඉන්න ජනතාවට ඒ දේශපාලන නායකත්වයක් ලබා දෙන්න අපි අනිවාර්යයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරලා සමග ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මගේ සීයා නැත්නම් අත්තා ඇන්ඩ්‍රු දිසානායක මැතිතුමා ආරම්භ කරපු ඒ දේශපාලන ගමන, මගේ පියා ගරු ගාමිස්සානායක මැතිතුමා ඒ කරපු ඒ දේශපාලන ගමන, ඒ වගේම මේ අවස්ථාවේදී ඉතා ආදරේ මතක් කරනවා මගේ වැඩිමල් සහෝදර නවින් දිසානායක මැතිතුමා, විශේෂයෙන්ම අවුරුදු 20කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට කරපු සේවය මේ අවස්ථාවේදී මම මතක් කරනවා. මම බලාපොරොත්තු වෙන්නේ ගාමිසනායක මැතිතුමාගේ අඩිපාරේ ගමන් කර ගාමිසනායක මැතිතුමා ප්‍රාර්ථනා කරපු ඒ දියුණුව ජනතාව එතුමාගෙන් බලාපොරොත්තු වෙච්ච ඒ අනාගතය නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවට ලබා දෙන්නයි. එහෙම කියමින් අද විශේෂයෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවට අපි සම්බන්ධ වුණේ මේ දවස්වල කතා කරන දෙයක් තමයි විශේෂයෙන්ම අපි කොහොමද මැතිවරණයකට මුහුණ දෙන්න යන්නේ කියන එක. අපෙන් ප්‍රශ්න කරනවා මොන මැතිවරණයකටද අපි සූදානම් වෙමින් පවතින්නේ, අපි මොන ආකාරයටද මේ මැතිවරණය මෙහෙවන්න යන්නේ, අපේ ප්‍රතිපත්ති කුමක්ද කියන එක මේ දවස්වල අපෙන් ප්‍රශ්න කරනවා. ඒකට අපේ කෙටි උත්තරය තමයි ඕනෑම මැතිවරණයකට අපි ලෑස්ති. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති මැතිවරණයක් විශේෂයෙන්ම. මොකද අපි දන්නවා ජනාධිපති මැතිවරණයක් කරහා අපේ නායක අපේ අපේක්ෂක පොදු අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙනවා. ඒ අවස්ථාවේදී මේ රටේ ඉන්න ජනතාව අති බහුතරයක් එතුමාගේ ප්‍රතිපත්ති සහ සමග ජන බලවේගයේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති අනුව අපිට අනිවාර්යයෙන්ම ඡන්දයක් ලබා දෙනවා කියන එක ඒ දැඩි විශ්වාසයෙන් අපි වැඩ කටයුතු කරනවා. මේ රටේ තියෙන සියලුම දිස්ත්‍රික්කවල ඒ වගේම ආසනවල සහ කොට්ටාසවල අපේ සංවිධායක වරුන් හරහා අපි වැඩ කරගෙන යනවා. මම හෙට අනිද්දා බාර ගන්න ඉන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සියලුම ආස සංවිධායක වරුන් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම කොට්ටාස සංවිධායක වරුන් එක්ක සාකච්ඡා කළා. අපේ වැඩපිළිවෙලක් අපි හදාගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ ජනාධිපති මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න අපි වැඩ කරනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා, පුරුදු වෙනවා. ඒ වගේම අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ කඳුඩුවට ගැන විශේෂයෙන්ම කතා කරනකොට වතුකර ජනතාවට තියෙන විශාල ගැටලුවක් තමයි එදිනෙදා වැටුම් පිළිබඳව. මැයි දිනේදී, يعني මැයි පළවෙනිදා
රටේ ජනාධිපත්තුමා එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ මැතිවරණ වේදිකාවේ නැත්තං මේ පැලනිද තිබ්බ වතුකම්කරු දිනේ දේශපාල වේදිකාවේ පොරොන්දුනා එක්දාස් හත්සියක් වතුකර ජනතාවට වැටුපක් ලබා දෙන්න. මේක ඇත්තෙම අද දින වෙනකොට අමූලික බොරුවක් බවට පත්වෙලා තියෙනවා. ඉතා කනගාටුයි. ගැසට් පත්‍රයේ නිකුත් කරලා තියෙන්නේ දෛනික වැටුප 1350ක් වශයෙන්. ඒකත් අදහසක් හැටියට අදහස් යෝජනා ලබා ගන්න. ඒ වගේම පැමිණනකොට වැඩ කරනකොට රුපියල් 350ක් වැඩිපුර ගෙවන්න කියන එක. එහෙම තමයි ඔය 1700 හැදිලා තියෙන්නේ. හැබැයි ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා වේදිකාවේ පළ කරපු දේ පරස්පරයි. කියන්නේ ජනාධිපතිතුමා බොරුවක් කියලා තියෙන්නේ. ඒ හින්දා මේ පිළිබඳව අපි ඇත්තෙන්ම කනගාටු වෙනවා. මොකද ජනාධිපතිතුමා දේශපාලන වාසියක් ගන්න දේශපාලන වේදිකාවක් උද මේ වගේ දෙයක් කීම පිළිබඳව අපි කනගාටු වෙනවා. අපේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලි. සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ඉතා පැහැදිලි. අපි ඉන්නේ සාධාරණ වැටුපක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ කියන තැන. ඒ වගේම වැටුපක් පමණක් නෙවෙයි, කඳුකර ජනතාව, වතුකර ජීවත් වෙන ජනතාවගේ ගැටලු විසඳන්න අපි බැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම මම කැමති නැහැ මේ වචනය පාවිච්චි කරන්න, ලයින් කාමර කියන එක. හැබැයි නිවාස ලබා දෙන්න විශේෂයෙන්ම අපි බැඳිලා ඉන්නවා. හොඳ නිවාසයේ වැඩපිළිවෙල අපේ ගිය ආණ්ඩුවෙන් අපි ආරම්භ කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්මයා නිවාස සංවර්ධන ඇමතිවරයා හැටියට විශේෂයෙන් වැඩ රාශියක් කරා ගිය ආණ්ඩුවේ. මම මතක් කරලා දෙනවා මහනුවර දිස්ත්‍රික්කෙත් අපි වැඩ රාශියක් කරා. පාරවල් විතරක් හදන එක විතර පමණක් නෙවෙයි, ඒ වගේම ගාමිණීසනායක පුරවරයා අපි මගේ ආසනේ යටිනුවර ආසනේ අපි ආරම්භ කළා. ඒක තව නිවාස ගානක් හදන්න පුළුවන්. ඉතින් ඒකටත් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපේ ප්‍රතිපත්තිය තමයි වතුකර ජීවත් වෙන ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ පසුබිම හදාලා දීලා. ඒ වගේම කුඩා තේවතු හිමියන් ශක්තිමත් කිරීමේ වැඩසටහනක් තමයි, වැඩපිළිවෙලක් තමයි සමග ජන බලවේගයේ ආණ්ඩුවක් ආවම අපේ ප්‍රතිපත්තිය තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා ඇත්තෙන්ම කුඩා තේවතු හිමියන් තමයි මේ රටේ තේවතු නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක. දැන් වෙන දේ නෙවෙයි, හැබැයි ඉස්සරහට අපේ ආණ්ඩුවක් ආවහම අපි කරන්න යන දේ තමයි කුඩා තේවතු හිමියන් ශක්තිමත් කරලා, ඒ වගේම වතුකරේ තියෙන තේවතු අයිතිය එහෙ පදිංචිලා ඉන්න ජීවත් වෙන ඒ වැඩ කරන ජනතාවට ලබා දීමේ ප්‍රතිපත්තියක් තමයි අපි කටයුතු කරන්න යන අනාගතයේදී. ඒ පිළිබඳව දීර්ඝව පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරලා තියෙනවා. මැතිවරණයක් කරනකොට, විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණයක් කරනකොට අපේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව දීර්ඝව අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න. ඡන්දයක් ලඟ වෙනකොට ඊයේ පෙරේදත් ජනාධිපතිතුමා ඇතුළු ඒ ආණ්ඩුවේ පාර්ශ්ව කියලා තියෙනවා මේ හොරු අල්ලන එක පිළිබඳව. ඇත්තෙන්ම ජනාධිපතිතුමා කියලා තියෙනවා නීති 75ක් විතර දැන් ගෙනල්ලා තියෙනවා කියලා. ඒක ඇත්ත. පසුගිය අවුරුදු එකහමාර දෙක තුල නීති ගණනාවක් ගෙනල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට. හැබැයි ඒකට අපි මතක් කරලා දෙනවා ඒ නීති සම්මත කරන අවස්ථාවේදී හොඳ නීති රීති ගෙනකොට විපක්ෂයක් හැටියට අපි හැමතිස්සෙම මේක විවේචන කර කර ඉන්නේ නැතුව ඒකට අවශ්‍ය කරන සංශෝධන අපි ඉදිරිපත් කළා. ඒ නීති පාර්ලිමේන්තුවේ සම්මත කරන්න අපි උදව් කළා තියෙනවා. ඒ නිසා මේකට ජනාධිපතිතුමාට තනි ක්‍රෙඩිට් එකක් ගන්න බෑ එහෙම. මොකද හොඳ දෙයක් කරනකොට අපි අපේ ප්‍රතිපත්තිය තමයි මේ විශේෂයෙන්ම අවුරුදු 4 තුල අපි නව දේශපාලන පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු 56 දෙනා සජබෙන් ආපු හැමතිස්සෙම අපි ප්‍රකාශ කළා තියෙන්නේ ආණ්ඩුවේ මොකක් හරි හොඳ වැඩක් කරනවා නම් ඒකට උදව් කරන්න, ඒකට සහාය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ ඒ පනත සම්පත කරගන්න අපේ සහයෝගය අපි ලබා දෙනවා. හැබැයි අපේත් සංශෝධන අපි ඉදිරිපත් කළා තියෙනවා. සමහර අවස්ථාවල, බොහෝ අවස්ථාවල ඒ සංශෝධනය ආණ්ඩුව පිළිගත්තේ නැති වුණාට ප්‍රතිපත්තියක් හැටියට ආරම්භ කරන්න ඕනේ ස්ථානයක් හැටියට අපි ඒ නීති සම්මත කරන්න අපි උදව් කළා තියෙනවා.
ඇත්තෙම මේත් එක්කම කතා කරන්න ඕනේ ණය ප්‍රතිහුගකරණය පිළිබඳව, විශේෂයෙන්ම ජාත්‍යන්තරය මේ පිළිබඳව හාෂිම් ඉස්ලාම් ඇතුමත් කතා කරා. ඇත්තෙන්ම මේ රටේ ණය බර සැහැල්ලු කරන්න, දේශපාලනීයව අනිකුත් රාජ්‍යත් එක්ක කතා කරන්න අපිට අවශ්‍ය කරන හරි ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති හදන්න අපි දකින එකම දේශපාලන පක්ෂ තමයි සමගි ජන බලවේගය. විශේෂයෙන්ම අපේ ආර්ථික කමිටුවේ කමිටුවෙන් අභියෝගයක් කරා ජනතාව පිළිබඳ නැත්තම් මාලිමාවට මේ පිළිබඳ පූර්ණ විවාදයක් කරමු කියලා. අද වෙනකන් ඒකට හරි ප්‍රතිපත්තියක් ප්‍රතිචාරයක් ජනතාව විමුක්ති පෙරමුණෙන් ලබා දීලා නැහැ. ඒගොල්ලන් ඒක හැරෙව්වා විවාදයක් කරමු නායක දෙන්න අතර කියලා. හැබැයි අපි ඇත්තෙන්ම මුලින් ඉඳන්ම කිව්වේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය සාකච්ඡා කරන්න, විවාද කරන්න අපේ ආර්ථික කමිටුව සහ අවශ්‍ය නායක දෙපළ සහභාගි වෙන්න. ඒ පිළිබඳව ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ සමාජීය ප්‍රතිපත්ති පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සහ විවාදයක් කරන්න එන්න කියලා. අපි ඒකට තාමත් ලෑස්ති. ඊයේ පෙරේද හර්ෂ ඉස්ලාම් ඇතුමා නැවතරක් එක මතක් කරලා දුන්නා. මොකද මේ රටේ ජනතාවට ඡන්දයකට ඉස්සෙල්ලා අපි බලයට ආවහම මොකද්ද කරන්න යන දේ පිළිබඳව දැන් වෙනකොට විශේෂයෙන්ම දේශපාලන පක්ෂයක් හැටියට අනුත් දේශපාලන පක්ෂ ගැන මම දන්නේ නැහැ, ඒගොල්ලන් ඒක කළා නැහැ. අපි ඇත්තෙන්ම බලයට ආවහම මොකද්ද කරන්න යන්නේ එක පිළිබඳව අපේ ප්‍රතිපත්ති මොකද්ද කියන එක ජනතාවත් එක්ක යම්කිසි සංවාදයක් ඇති කරගෙන, සාකච්ඡාවක් ඇති කරගෙන අපේ ප්‍රතිපත්ති ඉල්ලක්කලා තියෙනවා. ඉතින් ජනාධිපති මැතිවරණය කැඳවුවත් එක්කම ජනතාවත් එක්ක එකගතාවයකට ඇවිල්ලා අපේ ප්‍රතිපත්ති මොකද්ද කියන එක ඒ අවස්ථාවේදී අපි හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට එච්චරයි මම බලාපොරොත්තු වෙනවා ගරුත් සතරක් මැතිතුමාට ආරාධනා කරන්න. බොහොම ස්තුතියි. ආපාශක ඇත්තෙන්ම ඒකේ දැන් කාලෙක බලනකොට ඒකේ එක පැත්තක් විතරයි. වතුකර ජනතාවට පඩි වැඩි කිරීමක් විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන්න. ඒගොල්ලන් ඇත්තෙන්ම මේ රටේ සැබෑ පුරවැසියන් හැටියට ඡන්දෙ ලබා ගන්න ඡන්ද ගුණ්ඩුවක් පුරුන්තරක් නෙවෙයි. ඒගොල්ලන් අපි ඇත්තෙම ඒ පරිවර්තනය ඇත්තෙම ඒගොල්ලන්වත් 21 වෙනි සතවර්ෂයට අරගෙන එන්න, ඒ පරිවර්තනය කරන්න එදා ගම්සනක මැතිතුමා පුරොන්දු වුණ ආකාරයටම සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් අහම ඒ හැරවීම කරන්න, නැත්තම් ඒ වර්ධනය ඇති කරන්න, ඒගොල්ලන්ට ඒ බලාපොරොත්තු වෙච්ච ඒ රැකී අවස්ථා ලබා දෙන්න, අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න, ඒ වගේම භූමියේ අයිතිය එදා ගාමිසනාගම මැතිතුමා ස්වර්ණ භූමිය හරහා කරා. ඉතින් ඒ වගේ සැබෑ පරිවර්තනයක් ඇතිකරන ඒගොල්ලන්ව මේ ඡන්දගුණ්ඩුවක් විතරක් නෙවෙයි, මේගොල්ලන් මේගොල්ලන් කරන්නේ ඡන්දගුණ්ඩුවක් පමණයි. ඉතින් මේක ඡන්දගුණ්ඩුවක් බවට පත් කරන්නේ අපි. අපි ඔව් හැබැයි කැසට් එකයි සත්‍ය බලන්න ඕනේ. කැසට් එකයි ජනාධිපතිතුමයි වඩිවෙල් සුරේෂ් පැතුමයි අනිකුත් ඉන්න ඇමතිරුයි කරන ප්‍රකාශ අතර කැසට් එක දිහා බැලුවම වෙනසක් තියෙනවා. කැසට් එකේ ඉතා පැහැදිලිව කියන්නේ මේ අදහසක් හැටියට යෝජනා කරනවා කියලා. අදහසක් හැටියට කියන්නේ තාම සාකච්ඡා වටයක් මුකුත් ඒගොල්ලන් කළා නැහැ. ආණ්ඩුවට බලයක් තියෙනවා ඕනම් කැසට් එක කිලිම ගහන්න, මේකයි අපි කරන්න යන්නේ කියලා. එහෙම කරන්නේ නැහැ, එහෙම කළා නැහැ. ඉතින් ඒක ඉතා කියන්නේ ඒගොල්ලන් ජනතාව බලන්න ඕනේ, ඒගොල්ලන් දේශපාලන නායකයන් ඇවිල්ලා කියන දේ උයි හරි ඇත්තෙම භූමියේ ගැසට් පත්‍රයේ මොකක්ද තියෙන්නේ කියන එක. මම කියන්නේ ලැබෙන්නේ නැහැ කියන නෙවෙයි. මම කියන්නේ මේක ලැබෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මේක අපේ ආණ්ඩුව කැටදී අපි ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලන් කිව්වට ඇත්තෙම භූමියේ තත්ත්වය මොකද්ද කියලා බලන්න ඕනේ. ගැසට් පත්‍රයේ තියෙන්නේ මොකද්ද? මේක අදහසක් පමණයි. හරි? ඒගොල්ලන්ට ආණ්ඩුව තියෙන්නේ, ඒගොල්ලන්ට බලය තියෙන්නේ, ඒගොල්ලන්ට ඍජුවම කියන්න පුළුවන් අපි මේක කරනවා හිටින්දා. අයි කරන්නේ එහෙම කරන්නේ නැත්තේ.
මම රැවට්ටීමක් නැද්ද කියන එක ජනතාව තීන්දු කරයි ඡන්දයක් එනකොට. හරි ඒක මම ඒ ගැන ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව විශේෂයෙන්ම ඒ ගැන තීන්දුවක් ගනී. ඒගොල්ලන්ගේ අපේ ප්‍රතිපත්ති සහ අපේ වැඩපිළිවෙළ පිළිබඳව ඇත්තෙන්ම මේක සංසන්දනය කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මම තව දෙයක් කියන්නම්. සමගි ජන බලවේගයේ විපක්ෂේ ඉඳන් විශේෂයෙන්ම අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා වැඩ කරනවා. සුරුපන්ති, සක්වල, හුස්ම මේ අවුරුදු කීපයක් තිස්සේම වැඩක් කරලා තියෙනවා. සාමාන්‍ය විපක්ෂයේ අපිට රාජ්‍ය බලයක් නැහැ කිසිම දෙයක් කරන්න. අපිට එහෙම මුදල් ලැබෙන්නේත් නැහැ මෙහෙම වැඩ කරන්න. ඒත් අපි සියලු දෙනාගේම සහයෝගයත් එක්ක ඍජුවම නායකත්වයක් ලබා දීලා සජිත් ප්‍රේමදාස මහත්තයා අද වුණත් ඉන්නේ පිට වැඩ කරනවා. සක්වල, සුරුපන්ති ඒ වගේ විශේෂයෙන්ම මම දැකලා තියෙනවා එතුමාට ලියුම් දීලා තියෙනවා ගමක මොකක් හරි වැඩක් කරා ගන්න. ඒ සඳහා පවා ඒ අදාළ මන්ත්‍රීවරු සහ ඒ අපේ පක්ෂීන දේශපාලන අනිකුත් ඒ දිස්ත්‍රික්කයේ නායකත්වයේ කතා කළා. පොඩි පොඩි දේවල් එතුමා කරලා දෙනවා. එතුමාට ඉල්ලීමක් කළොත් කවුරු හරි අනේ අපේ ගමේ මේ මොකක් හරි පොඩි දෙයක් කරලා දෙන්න කියලා. ඒක මේ කරන්නතු ඉන්නේ අනිවාර්යෙන් කරන්න පුළුවන් නම් විපක්ෂින්දලා. ආණ්ඩුවේ නම් බොහොම ලේසි මැතිතුමුන් ළඟට ගිහිල්ලා නැත්නම් අදාළ අමාත්‍යංශයට ගිහිල්ලා ගමක පාරක් හදන්නද, ඇලදොරක් හදන්නද, වතුර ලයින් එක හදලා දෙන්නද, විදුලි හදලා දෙන්න, ඒ වගේ දේවල් ආණ්ඩු බලයත් එක්ක කරන්න ලේසි. හැබැයි විපක්ෂයෙන් එහෙම ඒව දේවල් කරනවා කියන්නේ ඉතාම අමාරු වෙනවා. මොකද අපි ආණ්ඩුවේ ජනතාවගේ මුදල් පාවිච්චි කරලා නෙමෙයි කරන්නේ. පෞද්ගලිකව ආධාරකරුවන් උපකාර කරන අපේ සහෝදර සහෝදරයන්ට කතා කරලා ඒ අවශ්‍ය කරන මුදල් අරගෙන තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් ඒක ලේසි දෙයක් නෙවෙයි. මොකද මැතිවරණයකට මුදල් හොයාගන්න එක වගේ නෙවෙයි. ගමකට වැඩක් කරනවා කියලා කියන්නේ ඇත්තෙන්ම ලේසි දෙයක් නෙවෙයි. දැන් කාලේ විශේෂයෙන්ම තත්ත්වයක් ආර්ථික තත්ත්වයක් එක්ක ඒ නිසා මිනිස්සුන්ට පුළුවන් මේ රටේ ජනතාවට පුළුවන් ඇත්තෙන්ම ඊළඟ මැතිවරණයක් එනකොට කවුද හොඳ කණ්ඩායම, කවුද හොඳ නායකයෝ, මේ රටේ අවංක දක්ෂ, මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකත්වයකට ජනතාව ගිය පාර නම් රැවටුණා. මම හිතන්නේ ආයි මේ පාර ආයි කවදාකවත් එහෙම ලේසියෙන් රැවටේ කියලා. ස්තුතියි. අද දවසේ මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න ප්‍රධානම හේතුව මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනයේ දශක දෙකකට අධික කාලයක් වැඩ කරපු, ඒ වගේම අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරලා තිබෙන මයන්ත දිසානායක මැතිතුමාට සමග ජන බලවේගයෙන් විශේෂ ඉල්ලීමක් කළා නුවරඑළිය දිස්ත්‍රික්කයේ භාර ගන්න කියලා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. පළවෙනි කාරණේ තමයි අපිට ඕනකම තිබුණා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගාමිණී දිසානායක මැතිතුමා ඒ කරගෙන ගිය වැඩ කොටස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව ගාමිණී දිසානායක මැතිතුමා වෙනුවෙන් තියෙන ඒ ගෞරවනීය මතකය යළිත් රඳවා ගන්න විශේෂයෙන් මයන්ත දිසානායක මැතිතුමා නුවරඑළියට යොමු කිරීමේ. දෙක, අපිට පෙනුණා නුවරඑළිය දිස්ත්‍රික්කයට නායකත්වයක් අවශ්‍යයි. විශේෂයෙන්ම නුවරඑළිය ඉතාමත් වැදගත් දිස්ත්‍රික්කයක්. ඒකට හේතුව තමයි වතුකරේ ජනතාව, ඒත් එක්කම එතන ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවාර්ගිකවලට නායකත්වය දෙන්න පුළුවන් ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති නායකයෙක් එතනට පත් කළ යුතුයි කියන ස්ථාවරය අපි දකිනවා. ඒ නිසා මයන්ත දිසානායක මැතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළා. එතුමා දීර්ඝ කාලයක් දේශපාලනය කරපු මේ මහනුවර දිස්ත්‍රික්කය වෙනුවට එතුමා පක්ෂයේ ඉල්ලීමක් පරිදි නුවරඑළියට යන්න කියලා එතුමා ටිකක් ඒක අදිමදි කරා ඇත්තටම මුලදී. නමුත් අවසානයේදී පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙත් පක්ෂයේ ඉල්ලීම බාර අරගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ දේශපාලන නායකත්වය බාර ගන්න එතුමා තීරණය කළා තිබෙනවා. මම හිතනවා ඒක ලොකු ශක්තියක් එක පැත්තකින් සමගි ජන බලවේගයට, අනික් පැත්තෙන් නුවරඑළිය ජනතාවට. මොකද නුවරඑළිය ජනතාවට ලොකු ප්‍රශ්නයක් තිබුණා. එකක් අර එදා ගාමිණී දිසානායක මැතිතුමා දුන්නු ඒ අභීත නායකත්වය වගේ නුවරඑළියට තවදුරටත් එවැනි නායකත්වයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා මහජනතාවගේ පැත්තනොත්, ඡන්දදායකයන්ගේ පැත්තනොත් එවැනි ඉල්ලීමක් දිගින් දිගට ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. මොකද වතුකරේ ජනතාවගේ පැත්තෙන් පමණක් නෙවෙයි, එහි ජීවත් වෙන සිංහල, මුස්ලිම්, දෙමළ සාමාන්‍ය ජනතාව වෙනුනොත් ඒ නායකත්වය අවශ්‍යයි කියන කාරණය. ඒ නිසා මම විශේෂයෙන් මේ වෙලාවේ පැහැදිලිව කියන්න කැමතියි
මයන්ත දිසානායක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නුවරඉළ දිස්ත්‍රික්කයට යොමු කරන්න පක්ෂය ගත්ත තීරණය එතුමා අනුමත කළා, එකඟ වුණා. දැන් අපි පක්ෂයේ ඉල්ලීම පරිදි තමයි එතුමා මේ දිස්ත්‍රික්කයට යොමු කරන්න කියන කාරණය කියන්න ඕනේ. මේකෙන් සමහර විට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව අපේක්ෂාවෙන් හිටිය එතුමා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරයි කියලා. මොකද උඩුදුඹුර ආසනයේ සංවිධායක හැටියටත් එතුමා පත් කළා තිබුණා. ඊට පෙර එතුමා නාවලපිටිය, ඒත් එක්ක තවත් හේවහැට ආසන ගන්නාවක සංවිධායකවරයා හැටියටත් ක්‍රියා කළා. ඒක ලොකු සම්බන්ධයක් මහනුවර දිස්ත්‍රික්කයේ එතුමාට තිබෙනවා. යටිනුවර ආසනේ එතුමා සංවිධායකවරයා හැටියට වැඩ කළා. ඒතකොට මහනුවර දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක සම්බන්ධකම් තිබියදී පක්ෂයේ ඉල්ලීම් පරිදි නුවරඑළියට යන්න තීරණයක් ගත්තේ කියන කාරණේ අපි කියන එක. විශේෂයෙන්ම අපි පක්ෂයක් හැටියටත් මයන්ත දිසානායක මහත්මයා පක්ෂය වෙනුවෙන් ගත්ත තීරණය ගැන අපේ ගෞරවය එතුමාට පිරිනමනවායි කියලා මේ වෙලාවේ මුලින්ම සඳහන් කරන්න කැමතියි. මම හිතුවා දෙවෙනුව තවත් ප්‍රධාන කාරණාවක් සඳහන් කරන්න. එක තමයි මම දැක්කා බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරපු ප්‍රකාශයක්. ඒක තමයි එතුමා මාධ්‍ය ප්‍රකාශනයක් හැටියට කිව්වා කැබිනට් මණ්ඩලය තීරණය කරයි කියලා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජන අවලංගු කිරීම පිළිබඳව සලකා බලන්න. ඒක මම හිතනවා බරපතල ප්‍රකාශයක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙන රටක නිදහස් සාධාරණ මැතිවරණ කොමිසමක් තියෙනවායි කියන කටක නාම යෝජනා කැඳවීම හෝ අවලංගු කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය කොහොමද තීරණය කරන්නේ? ඒක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන කාරණාවක්. මොකද මැතිවරණය කල් දාලා තිබෙන්නේ මැතිවරණ කොමිසමේ උවමනාවකට නෙවෙයි. රටේ වෙනත් ස්වභාවික හෝ වැළැක්විය නොහැකි කාරණාවක් නිසාත් නෙවෙයි. මැතිවරණේ කල් දැම්මේ ඉතාමත් පැහැදිලි කාරණාවක් තමයි ආණ්ඩුව හිතා මතාම සල්ලි නොදී මැතිවරණ ප්‍රතිඵලයට බයේ මේ මැතිවරණ නොපවත්වා ඉන්න තැනකට පත් කළා. ඒ පත් කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් වසරකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනවා. එතකොට මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න ආණ්ඩුවට පුළුවන්ද? දැන් අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ මේ රටේ මහජනතාවට දීලා තියෙන සුප්‍රීම් අයිතිය, ඒ කියන්නේ ඉහළින්ම තියෙන අයිතිය තමයි ඡන්ද අයිතිය. එකක් ඒ සර්වජන ඡන්ද බල අයිතිය කැබිනට් මණ්ඩලයට උදුරගන්න බෑ. ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. ඒක ජනතාවට තියෙන මූලික අයිතිවාසිකම් වලින් එකක්. එතකොට ඒ අයිතිය දැන් පැහැරගෙන තිබෙනවා. එකක් පළාත් පාලන මැතිවරණය, දෙක පළාත් සභා මැතිවරණය. දැන් පළාත් සභා මැතිවරණ හංගලා අවුරුදු 6කටත් ආසන්න කාල පරිච්ඡේදයක් ගත වෙලා තිබෙනවා. බලන්න මෙහෙම කරන්න පුළුවන්ද? මේක ඉතා බරපතල වරදක්. මොකද ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවට දීලා තිබෙන සර්වජන ඡන්ද බලය, ඡන්ද අයිතිය ආණ්ඩුව විසින් හිතා මතාම පැහැරගෙන තිබෙනවා. ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකින්නේ. එතකොට කොහොමද දැන් මේ මැතිවරණය කල් දාන්න උත්සාහ කරන්නේ? ආණ්ඩුව මුදල් දෙන්නේ නැතුව මේ මැතිවරණය කල් දැම්මා. එහෙනම් දැන් රටේ ආර්ථිකයත් හොඳ වේගෙන එනවා නම් මේ පළාත් පාලන මැතිවරණය පවත්වලා ඒ නියෝජිතයන්ට ඒක පාලනය කරන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් නිලධාරීන් යොදවලා නිලධාරීන් හරහා පළාත් පාලන ආයතන හෝ පළාත් සභා පාලනය කරන්න උත්සාහ කරනවා නම් එතනම බරපතල ලෙස මහජන අයිතිවාසිකම් උදුරා ගැනීමක් සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මැතිවරණ කොමිසමේ නිර්දේශයක් හෝ නිගමනයක් නොමැතිව කැබිනට් මණ්ඩලය මේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමක් පිළිබඳව සලකා බලන්න තීරණය කිරීම හෝ ක්‍රියා කිරීම බරපතල ලෙස අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ අපි දකිනවා එය මහජනතාවගේ පැත්තෙන් බරපතල අසාධාරණයක් ආණ්ඩුව උත්සාහ කරනවා සිදු කරන්න. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද අපි කියන්නේ එහෙම කරනවා නම් ආණ්ඩුවට කරන්න තියෙන පළවෙනි දේ තමයි මැතිවරණ කොමිසමේ ඒ නිර්දේශයන් දිහා බලලා ඒ අනුව ක්‍රියා කරන්න තිබුණා. ඇයි මෙහෙම මැතිවරණය අහෝසි කරන්න උත්සාහ කරන්නේ? එතකොට ජනතාවගේ පැත්තෙන් හිතන්න ඕනේ පළාත් පාලන මැතිවරණයක් පවත්ව ගන්න බැරි ආණ්ඩුවක්, පළාත් සභා මැතිවරණයක් පවත්ව ගන්න බැරි ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද කියන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඉන්න කෙනක මහජනතාව තීරණය කරන්න ඕනේ. ඇයි මෙහෙම අවලංගු කරන්න තීරණය කරන්නේ? මට පේන හැටියට පළවෙනි කාරණේ තමයි ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් එන ජනමතයට හරි බයයි. ඒකනේ මේක කල් දැම්මේ. ඒ කියන්නේ ඒකෙන් එන ප්‍රතිඵලය ආණ්ඩුවට අවාසහගතයි කියලා ආණ්ඩුව දැන්මම තීරණය කරලා තිබෙනවා. ඒක තීරණය කරේ මැතිවරණය පවත්වන්නට සූදානම් වෙනකොට. දැන් ඒ නිසා ජනමතයට තියෙන බය නිසා තමයි මේ මැතිවරණ නොපවත්වා ආණ්ඩුව ඉන්නේ. දෙවෙනි කාරණේ තමයි
ආණ්ඩුව පසුගිය දවස්වල උත්සාහ කළා පළාත් පාලන මට්ටමින් සංවර්ධන කටයුතු කිරීම සඳහා කොමිටිපත් කරන්න. ඇත්තටම ඒ කොමිටිවල මුල්ම යෝජනාවේ ආවේ හිටපු ප්‍රාදේශ සභා සභාපතිවරු මන්ත්‍රීවරු යොදාගෙන ඒ කොමිටිය සංවිධානය කරලා ඒ හරහා මුදල් යොදවල මේවා පාලනය කරන්න. ඒක මහජන විරෝධයත් රටේ ඇතිවෙච්ච අප්‍රසාදයත් නිසා ඒක අත්හිටවල දැන් අලුතෙන්ම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ප්‍රජා කමිටු හරහා මේක කරන්න ඕන කියලා. එතකොට මේ පළාත් පාලන මැතිවරණයක නාම යෝජනා බාරගෙන තියෙන අවස්ථාවක ප්‍රජා කමිටු කියලා ඇති කරලා ආයිත් ඒ අය හරහා මේ මුදල් වියදම් කිරීමේ මූලික අපේක්ෂාවක් ඇතුළු තමයි මේ නාම යෝජනා අවලංගු කරන්න උත්සාහ කරන්නේ. මොකද නාම යෝජනා කැඳවලා තියෙන වෙලාවක ඒ ආකාරයෙන් ක්‍රියා කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේක අවලංගු කරලා දාලා ආණ්ඩුවේ හෙන්චයියලන් ටික පොහොට්ටුවේ හෙන්චයියෝ ටිකක් පත් කරගෙන මේ පළාත් පාලන මට්ටමින් සංවර්ධන කටයුතු කිරීම සඳහා මුදල් දීලා ඒ පළාත්වල ජනතාව නොමග යවන්න උත්සාහයක් තමයි මේ කරන්න උත්සාහ කරන්න කියලා අපිට පේනවා. තුන්වෙනුවා අපිට පේන දේ තමයි ඇත්තටම ආණ්ඩුව දැන් හාල් බෙදන්න පටන් අරගෙන බඩු බෙදන්න පටන් අරගෙන දැන් විවිධාකාරයේ ජනතාව ගැන මහා පුදුම කැක්කුමකින් එක එක විදිහේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දැන් මේවා ඡන්දයක් නැත්නම් මැතිවරණයක් කැඳවලා තියෙන අවස්ථාව කිරීමම නීති විරෝධී. ඒක නිකන් නෙවෙයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. පනකොට පළාත් පාලන මැතිවරණය අවලංගු කරලා නැහැ. ඒතකොට එවන් අවස්ථාවක මේ වගේ දේවල් රාජ්‍ය මුදල් යොදාගෙන සිදු කිරීම පවා මම හිතනවා විරුද්ධයි. ඒක මම දැක්කා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ගණනාවක් මේ ගැන අප්‍රසාදයේ පළ කරලා තිබුණා. ඉතින් අපි අහන්නේ දැන් ආණ්ඩුවට පුළුවන්කමක් තිබෙනවද නාම යෝජනා අවලංගු කරන්න? මගේ හැඟීම නම් එහෙම කරන්න බෑ. එහෙනම් ඒ සඳහා මැතිවරණ කොමිසම යම් ආකාරයක නිගමනයකට එළඹෙන්න ඕන. මොකද ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙනවා නම් මොකද ඒ කොමිසමට තියෙන බලය? ස්වාධීනව මැතිවරණයක් නියම කරන්න, මැතිවරණයක් කැඳවන්න, පවත්වන්න ඔවුන්ට හැකියාවක් නැත්නම් ඒ කියන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම කියලා තේරුමක් නැහැ. එහෙනම් ඒ කොමිසම් සභාව යම් නිර්දේශයක් කරලා පාර්ලිමේන්තුවේ පනතක් කරා එවැනි ක්‍රියාමාර්ගයක ලැබුණා නම් එහි නීත්‍යානුකූල භාවයක් පිළිබඳ කතා කරන්න පුළුවන්. අනිත් එක දේශපාලන පක්ෂයක සාකච්ඡා කරන්න ඕන. දේශපාලන පක්ෂ හැම එකනාම මේ පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කිසි කෙනෙක්ගේ අදහස් ගන්න නැතුව ආණ්ඩුව හිතූ මතයට පොහොට්ටුවේ අදහස විතරක් ක්‍රියාත්මක කරන අරමුණකින් මේ ආකාරයෙන් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා. ඒ විතරක් නෙවෙයි මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවපු නාම යෝජනා අවලංගු කිරීමට උත්සාහ කිරීම නෙවෙයි ඒ මැතිවරණය පැවැත්වීම. ඒ මැතිවරණය පවත්වන්න කාල සීමාව මේ මාස 3-4 නොහැකි නම් අපි පැහැදිලි ප්‍රතිචාරයක් දෙන්න කැමැතියි. ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණයෙන් පසුව වහාම මේ නවත්තලා තියෙන පළාත් පාලන මැතිවරණයත් ඒ වගේම වසර ගණනාවක් හංගලා තිබෙන මේ පළාත් සභා මැතිවරණත් පවත්වලා මහජන නියෝජිතයන් හරහා ඒවා පාලනය කරන්න මහජන නියෝජිතයන්ට බාර දෙන්න අපි ක්‍රියා කරනවායි කියන කාරණේ මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. දෙවැනි කාරණේ තමයි මගේ ජනාධිපතිවරයා ඊයේ තෙල්ලනිය ප්‍රදේශයේ අධිකරණ සංකීර්ණයක් විවෘත කරන අවස්ථාවේදී කිව්වා ආණ්ඩුවට චෝදනා කරනවලු හොරු අල්ලන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ ඒකට නීති 70 ගන්නක් සම්පාදනය කරලා තියෙනවලු. අනපනත් 70 ගන්නක් ගෙනලා තිබෙනවලු. දැන් ඒක මහා ලොකුවට ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. හැබැයි කියන්න ඕනේ අපි කනගාටුවට කාරණේ තමයි වැදගත්ම කාරණා තිබෙන අර මහජනතාව අරගලෙන් ඉල්ලා සිටි මහජනතාව විරෝධය පළ කරලා පැහැදිලිව පුන පුනා කියපු කාරණාව ගැන නීතිය ගෙනාවේ නැහැ පාර්ලිමේන්තුවට. මොකක්ද ඒ? ඒක තමයි මේ රටේ මුදල් හොරකම් කරපුවා, ඒ වගේ විදේශ රටවල ගිහිලා හංගගෙන ඉන්නේවා, ඒ මුදල් ආපසු අය කර ගැනීමට අදාළ ස්ටෝලන් ඇසට් රිකවරි කියන පනත ගේන්නේ නැහැ. අපි අහනවා ඇයි කියලා. ඒක ගේන්නේ නැත්තේ. ඒක දැනටත් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා අපේ පක්ෂය. අපි කියන්නේ ඒක අරගෙන ආණ්ඩුවේ නීතියක් හැටියට ගේන්න එක. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළාද නැද්ද කියන එක අදාළ නැහැ. රජයේ නීතියක්, රටේ නීතියක් හැටියට ඒ ස්ටෝලන් ඇසට් රිකවරි කියන පනත ප්‍රජේ පනතක් හැටියට ගේන්න අපි 100% එකට සහයෝගය දෙනවා. මොකද ඒක ජනතාව ඉල්ලන පනතක්. ඒක ගේනින්නේ නැතුව
වටාපිටාවේ ගිහිලා දූෂණ විරෝධී අනපනත් අපි සම්මත කළා. ඒවා මෙච්චර ගන්නක් අපි කරා කියලා කිව්වට එක දූෂිතෙක් අල්ලන්න පුළුවන්කම ලැබුණාද? ඒකට උන යාන්ත්‍රණේ හැදුවද? දැන් පනත් සම්මත කරන්න පුළුවන්. පනතෙන් පස්සේ ඒකට උන යාන්ත්‍රණේ හදන්න ඕන. ඒවට අදාළ නීති රීති ගැසට් කරන්න ඕනේ. ඒවා කරලා තිබෙනවද? ඒවා කිසිවක් කරලා නැහැ. එතකොට දැන් අපි පනතක් සම්මත කරලා ඒක පැත්තකින් අරන් කියලා ඔන්න අපි පනත් සම්මත කරා කියලා උදම් වෙනවට වැඩක් නැහැ. ඒවා රටේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවරවල් ටික ගැසට් කිරීම, නීති සම්පාදනය කිරීම සහ ඒකට උන යාන්ත්‍රණය ගොඩනැගීම මේ දක්වාම කරලා නැහැ. අපි ජනාධිපතිතුමාගේ ගහන එක ප්‍රශ්නයක් තමයි, ඇයි ස්ටෝලන් ඇසට් රිකවරි කියන ඇක්ට් එක ගේන්නේ නැත්තේ? ඇයි ඒකට ප්‍රමාදය? ඒකට ප්‍රමාදය මම හිතන්නේ ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමත් ඒ වගේම පොහොට්ටුවේ නායකයනුත් අතර ඇති කරගත්ත එකඟතාවය නිසා තමයි ඒක ක්‍රියාත්මක කරන්න, නීතියක් හැටියට පරිවර්තනය කරන්න ප්‍රමාද කරමින් සිටින්නේ කියන එක අපිට දැනෙන්නේ. ඒ වගේ මහජනයා කියන්නේ ඒක. මොකද ඒ රාජපක්ෂ පවුල රැක ගැනීම සඳහා ජනාධිපතිවරයා දීලා තියෙන ප්‍රතිඥාව අනුව එය කෙසේවත් ඉටු කළ නොහැකි මට්ටමක තමයි ජනාධිපතිවරයා ඉන්නේ. ඒ නිසා පොහොට්ටුවේ සහයෝගය ඉදිරියට ලබා ගැනීමට ජනාධිපතිතුමාට තියෙන සිහිනය නිසා මේ නීති එකක්වත් ක්‍රියාත්මක කරන්න නැතුව පැත්තකට දාලා තියෙනවා. නීති සම්පාදනය කරන රටට හෝ ජනතාවට ආදරෙන් නෙවෙයි, අපිට උදව් කරන IMF ඇතුළු ආයතනවල තියෙන බලකිරීමට නීති සම්පාදනය කරන හැර සැබෑ ලෙස ඒ නීතිය රටේ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. දැන් ඔබතුමා කියන විදිහට කැබින ප්‍රකාශවරයා වශයෙන් එතුමා නොදන්න නෙවෙයිනේ කියන්නේ. ඇයි මෙහෙම බොරු කියලා මේ ජනතාව අන්දන්නේ? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. අපේ රටේ කැබිනට් ප්‍රකාශකවරයෙක් කරන ප්‍රකාශයක් ආණ්ඩුවේ ප්‍රකාශයක් හැටියට පිළිගන්නවනේ. එතකොට මේ දැන දැනම මේ කියන්නේ වංචාවෙන් නැත්තම් රටේ ජනතාව රවට්ටන්න ඒ වචන පාවිච්චි කිරීමක් මේ කරන්නේ. දැන් ඇත්තට මේක නීති විරෝධී, විවස්ථා විරෝධී කියලා අපි හිතනවා. මොකද හේතුව මැතිවරණයක් කල් දැමීම සඳහා කැබිනට් මණ්ඩලය සලකා බලන්න බෑ. ඒක කරන්න ඕන මැතිවරණ කොමසුම ඒ නාම යෝජනා බලන්න. නාම යෝජනා බාර දුන්න විශාල පිරිසක් නේ. ඒගොල්ලෝගේ අපමුදල් කොච්චර දානපත් කරලා තිබුණාද? ඒ අපමුදල් දැන් වසරකට වැඩි කාලයක් රඳවගෙන තියාගෙන ඉන්නවා. ඒවට පොලියක් කියවනවාද? මිනිස්සු සමහර අය රස්සාවලින් අස්සලා, රාජ්‍ය සේවයේ හිටපු අය එහෙම රස්සාවෙන් අස්සලා ඒගොල්ලන්ට වාර්තා කරන්න යම් ඉඩක් දුන්නා. නමුත් ඒගොල්ලන්ට වෙච්ච පාඩුව සාමාන්‍ය අයට වියදම් කරපුවා රජයේ විතරක් නෙවෙයි, මැතිවරණ කොමසුම 140ක් මුදල් වියදම් කරා කියලා මම දැක්කා වාර්තා වෙලා තියෙනවා. ඒතකොට ඒ මුදල් වලට කවුද වග කියන්නේ? ආණ්ඩුව සම්පූර්ණයෙන් වග කියන්න ඕන. ඒ නාස්තියක්. ඇත්තටම ඒක හිතා මතාම රාජ්‍ය මුදල් නාස්ති කිරීමක් සිදු කරලා තිබෙනවා. ඉතින් මේ සියල්ල දැනගෙන තමයි මේ කරන්නේ. නොදැන නෙවෙයි. ඒගොල්ලෝ රට නොමග යවන්න මේ වගේ ප්‍රකාශ කරනවා. ඒක බරපතලයි. මම හිතන්නේ ඒක ලොකු වැරද්දක්. දැන් ඔබතුමා හිතන විදිහට මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ නැද්ද? ඇත්තටම කළ යුතුයි. මම දන්නේ නැහැ මැතිවරණ කොමිසම මේ ප්‍රකාශය කළා පැය 24කටත් වඩා ගත වෙලා තිබෙනවා. නිහඬව ඉන්නේ ඇයි කියලා. මැතිවරණ කොමිසම වහාම මේ ගැන ප්‍රකාශයක් කරන්න ඕනේ. මොකද මැතිවරණේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා එහෙමනම් පාර්ලිමේන්තුවට නිර්දේශයක් එවන්න ඕනේ. මැතිවරණ කොමිසම මේක පැවැත්වීමට තියෙන බාධා හෝ අඩුපාඩු හෝ යම් කාරණාවක් එහෙම කියලා අලුත් අදහසකුත් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට දේශපාලන පක්ෂයක මැතිවරණ කොමිසම සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැතුව ආණ්ඩුවට හෝ පොහොට්ටුවට විතරක් මේ ගැන සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න පුළුවන්ද? එතකොට ඒකේ කොහෙද තියෙන ස්වාධීන බවක්, කොහෙද නිදහස් බවක්? අපි යන්නේ නිදහස් ස්වාධීන මැතිවරණ කොමිසම සභාවක් තියෙනවා කියලා කියනවා නම් කෝ ඒකට තියෙන නිදහස? ඒකට තියෙන ස්වාධීනත්වය? ඒ මුකුත් නැහැනේ. මේක ආණ්ඩුවයි ජනාධිපතිවරයායි මේක මෙහෙවන්නේ. ඉතින් පොහොට්ටුවේ ආණ්ඩුවටයි පොහොට්ටුවේ නියෝජිතයන්ටයි ජනාධිපතිවරයන්ටයි මැතිවරණ පාලනය කරන්න ඕන නම් මොකටද නිදහස් කොමිසම සභාවක්? එක මං කිව්වේ මූලික කාරණා කීපයක් තියෙනවා කියලා. එකක් තමයි ආණ්ඩුව දැන් සති කීපයකට ඉස්සෙල් ඉදිරිපත් කර ප්‍රජා කමිටු කියලා යෝජනාවක්. ඒ කියන්නේ මිලියන 10 ගානේ එක පළාත් පාලන ආයතනයකට දීලා සංවර්ධන කටයුතු කරන්න ඒගොල්ලෝ උත්සාහ කරේ. අර පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුම ප්‍රජා කමිටු වලට දාන්න. ඒක තමයි කිව්වේ ආණ්ඩුකාරවරු හරහා අගමැතිවරයාගේ නිර්දේශ ලබා ගන්න ඕනේ. ඒ නියෝජිතව පත් කළා මේක කරන්න. හැබැයි ඒකේ නීතිමය බාධාවක් තියෙනවා. ඒක තමයි මැතිවරණයක නාම යෝජනා කැඳවලා තියෙන අවස්ථාවක එසේ කිරීම විවස්ථාවේ හැටියටම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක්. එතකොට ඒ නියෝජිතයන් සම්බන්ධ කරගන්නත් බැහැ. එතකොට ඒක තියෙන බාධාව තමයි පළවෙනි කාරණාව. ඒ බාධා ඉවත් කරලා ඉක්මනින්ම
අර රාජ්‍ය මුදල් යොදවල දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න තියෙන හදිස්සිය. එතකොට දෙක, ආණ්ඩුව මේ බාර දීලා තියෙන නාමජෝනා හරහා මැතිවරණය පවත්වන්න බයයි. ඇත්තම කිව්වොත් ජනමතයට බයයි. ඒක තමයි ඊළඟ කාරණාව. තවදයක් මම ඒකට එකතු කරන්න. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගන්නවා නම් මැතිවරණයක් හොසි කරන්න. හෙටානිද්දමයි කැබිනට් මණ්ඩල රැස්වෙලා තීන්දුවක් ගන්න පුළුවන්. ඊළඟ ජනාධිපති මැතිවරණය අපි කල්තබනවා නැත්නම් අහෝසි කරනවා. ඒක ඉතා භයානක දෙයක්. ඊට පස්සේ ආයේ කැබිනට් මණ්ඩලය තව මාසිකින් විතර රැස්වෙලා තීන්දුවක් ගන්න පුළුවන්. මහමැතිවරණයක් අපි තියන්න අවශ්‍ය නැහැ. කැබිනට් මණ්ඩලෙන් තීන්දුවක් ගන්නවා. මහමැතිවරණයත් අපි අහෝසි කරලා මේ පාර්ලිමේන්තුවේ කාලෙ දික් කරනවා. එහෙම එතෙන්ට යන්න පුළුවන්. ඒක ඉතා භයානකයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් වශයෙන් අපි ලකිනවා. අපි දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිරු දෙනාට තිබුණු වයිස් වාහන ගෙන්වීම සඳහා අමරණ දෙන්නමයි කියලා දුන්නාගේ නැගන් දෙන්නම කියලා. මේ සම්බන්ධව ජනතාවගේ දැඩි කෝපයක් කළ දවසකල අපි දැක්කා. දැන් මේක කොහොමද සජීවී හැටියට උතුමලා දකින්නේ? මේක ඒක යෝජනාවක් තිබුණා, මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් තිබුණා. ඒක කියලා තිබුණේ කතානායකතුමාගෙන් ඉල්ලීමක්. එහෙම නැතුව ආණ්ඩුව දෙන්න තීරණය කරලවත් ආණ්ඩුවෙන් එහෙම ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙනවත් නෙවෙයි. ඉතින් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට අර කලින් දුන්න වගේ වාහනයක අවශ්‍යතාවය තියෙනවායි කියලා. ඉතින් කතානායකතුමාට එවැනි ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කරන්න ඕනේ. දිය හැකිද? එතකොට දිය හැකිද? මේ වෙලාවේ තියෙන තත්ත්වය මොකක්ද? ඒක ආණ්ඩුව සලකා බලන්න ඕන කාරණාවක්. ඉතින් කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරන්න මන්ත්‍රීවරුන්ට යම් අයිතියක් තියෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ නිසා ඒක කරලියට දාලා ප්‍රචාරය කරලා මේ මහජනතාවගේ මතය මොකක්ද කියලා මේ යම් ආකාරයක ප්‍රචාරයක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. මම දන්නේ හැටියට නම් ඒක කරලා තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් කතානායකතුමාට ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් එහාට මොකුත් වෙලා නැහැ. ඔබතුමාලා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවානේ සජිබේ ජයග්‍රහණය කරනවා ජනාධිපති සජිබ් ප්‍රේමදාස මහත්තයාගේ. එතකොට ඔබලා ජයග්‍රහණය කරොත් විපක්ෂයේ කවුද වෙන්නේ? ඇත්තටම මේ ඒ ගැන අපිට මෙහි ඉඳලා අනුමාන කරන්න බෑ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන එක ජනතාව ඡන්දය දෙන ආකාරය අනුව තමයි විපක්ෂය හෝ ආණ්ඩුව තීරණය වෙන්නේ. අපි පැහැදිලිව දන්නවා රටේ ජනමතය සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරෙහි වැඩි වශයෙන් හැරමින් තියෙනවා. එතන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග මේ හැම කොට්ටාසයකම බහුතර විශ්වාසය දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත ගොනු වෙනවා. ඒකට හේතුව තමයි රටේ වගකීම නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික නායකයෙක්ගේ අවශ්‍යතාවය. එතකොට මෙතන මම එක පැත්තකින් දකිනවා පොහොට්ටුවේ ගේවතාවේ ගත්ත 69 ලක්ෂය තාමත් සීඝ්‍රලෙස 70%ක් විතර බිඳ වැටලා තිබෙනවා. ඒක අපි ප්‍රායෝගිකව දැක්කා. අපි මොනරාගල කරපු දිස්ත්‍රික් ප්‍රවර්තන වැඩසටහනෙදිත් ඒ වගේම මේ සතිය අන්තවල අපි කළුතර ඒත් එක්කම පළවෙනිද දෙවෙනිද කළුතර අපි කරන්න යනවා. ඒ වගේම දීප ව්‍යාප්තව අපි කරන්න යනවා එන මට මතක හැටියට ලබන මාසේ 16 වෙනිදා ඉඳලා ලබන මාසේ 6 වෙනිදා ඉඳලා 16 වෙනිදා දක්වා දීප ව්‍යාප්තව අපි ලංකාව පුරාම අලුත් වැඩසටහනක් කරන්න යනවා. ඒක තමයි සමගි ජන බලවේගයේ නොවන පාක්ෂිකයන් අප පක්ෂයට බඳවා ගැනීමේ වැඩසටහනක්. ඒක අපි ඉලක්ක කරලා තිනවා නව සමාජිකයන් මිලියනයක් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් හැටියට. ඒ කියන්නේ අපේ නවන සමාජිකයන් අපිට බඳවා ගැනීමේ වැඩපිළිවෙලක්. ඒ ක්‍රියාදාමයත් එක්ක අපේ ශක්තිය තවදුරටත් වැඩි කර ගැනීම තමයි අපේ මූලික අපේක්ෂාව. එතකොට අනිත් පැත්තෙන් පොහොට්ටුවේ ඡන්ද ප්‍රතිශතය ගැන නිගමනයකට එළඹෙන්න තාමත් අමාරුයි. අපිට පේන හැටියට නම් 65%ක් 70%ක් ඒගොල්ලෝගේ වැටිලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ ගන්න ප්‍රමාණය මිලියන 2.5ක් විතර තියෙයි කියලා අපේ නිකන් හිතනවා. ඒත් ජනතා විමුක්ති පෙරමුණට ඒ තරම් දුර යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නැහැ. නගරවල සමහර වෙලාවට මෙහෙම සමාජවල කතා කරනවා වෙන්න පුළුවන්. ගමේ ඒ තරම් ලොකු බලවේගයක් තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒක ඡන්දයෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ඒකට හේතුව තමයි ප්‍රායෝගික වැඩපිළිවෙලක නැති විවේචනයේ පමණක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ NPP තියෙන. ඉතින් කොහොම වුණත් ඒක ජනතාවට අපිට දෙවෙනි තුන්වෙනි තත්ත්වය අපිට අදාළ නැහැ. ඒක කවුරුවාවත් අපිට එකයි. හැබැයි ඊළඟ ජනාධිපතිවරයා තීරණාත්මකම තැන තමයි ජනාධිපතිවරයා හැටියට පත් වෙන්නේ කවුද කියන එක. ඒක පැහැදිලි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි ඒ වාසිය 100%ක් තියෙන්නේ.
දැයියේ පොදු ජනපරමණ මාධ්‍යවලින් සඳහන් වෙනවා පොදු ජනපරමණ වැටම තමයි දැන්නේ දැන් නැවත ප්‍රබල පක්ෂයක් වශයෙන් ජනතා වික්‍රෝකයෙන් පාලනය කරන දැන් ඔය වගේම තමයි රට පුරා ගම් පුරා එනකින් පේනවා මේ කතාවේ සත්‍යතාවය. පොහොට්ටුව පැත්තෙන් දේශපාලන ව්‍යාපාරයේ නැවත ආරම්භ කිරීම වරදක් නෙමෙයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ඕනම දේශපාලන ව්‍යාපාරයකට තමන්ගේ දේශපාලන වැඩ කටයුතු කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඉලක්ක තියෙන්නත් පුළුවන්. ඒක වරදක් නෙමෙයි. ඉතින් දැන් දේශපාලන ව්‍යාපාරය කරන කෙනෙක් පරදිනවයි කියලා දේශපාලනය කරන්නෙත් නැහනේ. අපි ශක්තිමත් වෙනවා, අපි දිනනවා. එහෙමනේ දේශපාලනය කරන්නේ. නැත්තම් තමන්ගේ පාක්ෂිකයන් වැටෙනවනේ. ඉතින් පොහොට්ටුවටත් ඒ අයිතිය තියෙනවා. ඉතින් පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරයේ පහුගිය කාලේ අරගලයක් එක්ක විශාල බිඳ වැටීමක් තිබුණා. මටත් වෙනවා යම් මට්ටමක දැන් ඒකේ වෙනස්කමක් ඇති වෙලා තිබෙනවා. හැබැයි ඒක ජයග්‍රහණ ඉලක්කයක් නෙවෙයි. ඒගොල්ලන්ට පවතින යම් ඡන්ද ප්‍රමාණයක් ගම්වල තිබෙනවා. ඒක නැති වෙන්නේ නැහැ, බිඳුවයි නෙවෙයි. හැබැයි අනිවාර්යෙන් වැටලා ඉන්නේ. වැටලා ඉන්නේ. පොතත් 70 ලක්ෂයක් දැන් නැහැ. නැහැ. 170ක් විතර බහලා තියෙනවා. සියන් සෙබුතුන් කියවීම අපේ රණවිරණියෙම සම්බන්ධව ප්‍රශ්නනේ පරිශීම මත ඒකනම් විශාල අර්බුදයක්. දැන් ඇත්තටම ඒ රුසියාවේ යුක්‍රේන යුද්ධය සඳහා අපේ සොල්දාදුවන් යැවීම මං හිතන්නේ මිනිස් ජාවාරමකම එක කොටසක්. මං දැක්ක දැන්වීම් පවා පළ කරලා ඒ අය නොමග යවල බොරු කරලා තමයි විදේශගත කරලා තිබෙන්නේ. ඒකට විරුද්ධව නීතියානුකූලව පියවර ගන්න ඕනේ. මොකද හේතුව ඒකට සම්බන්ධ වෙලා තියෙන කණ්ඩායම් බොහෝමයක් හමුදායම හිටපු ප්‍රධානීන් වාර්තා වෙන විදිහට. එතකොට ඒ යවලා තියෙන්නේ විශාල ලෙස වංචා කරලා, ඒ කියන්නේ බොරු කරලා, බොරු පොරොන්දු දීලා තමයි යවලා තිබෙන්නේ. මං හිතන්නේ දැන් රාජතාන්ත්‍රික ලෙස මැදිහත් වීම අවශ්‍යයි. මම දැක්ක පහුගිය දවස් ටිකේම රුසියානු තානාපතිතුමත් එක්ක විවිධ කණ්ඩායම් එක්ක අදහස් හුවමාරු කර ගැනීම පිළිබඳ වාර්තා වෙලා තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා රජය සහ රුසියානු ආණ්ඩුව අතර රාජතාන්ත්‍රික මට්ටමින් මේක විසඳ ගන්න ඕනේ. මොකද අපේ සෙබළුන් ගිහිල්ලා විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වෙලා තිබෙනවායි කියලත් වාර්තා වෙනවා. කාගේ ළඟවත් සංඛ්‍යා ලේඛනයක් නැහැ. මොකද කාලාන්තරයක් තිස්සේ මේ ජාවාරම කරන් ගිහිලා තියෙනවා. මේක මිනිස් ජාවාරමක්. එතකොට මේක ගැන අපේ මතය නම් මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. මොකද හේතුව රටවල යුද්ධයකට යවනවා නම් ඒ යවන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපේ රටේ හමුදාව අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුදා මෙහෙයුම් වල හෝ ආරක්ෂිත ක්‍රියාදාම වලට සම්බන්ධ කරනවානේ. ඒක නිල ක්‍රමයක්. හැබැයි නිල ක්‍රමයකින් තොරව මේ විදිහට හොර මාර්ග ඔස්සේ වැරදි මාර්ග ඔස්සේ යවලා තිබෙනවා නම් ඒක වැරදි. ඉතින් ඒකේ අසාධාරණයට ලක් වෙලා තිබෙනවා බරපතල ලෙස ඒ අයගේ පවුල්. එතකොට තුවාල ලැබලා තියෙනවා, ජීවිත නැති වෙලා තියෙනවා. හරි තොරතුරක් රටේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා රාජතාන්ත්‍රික මට්ටමින් මේ ගැන මැදිහත් වීමක් කරලා එක පැත්තකින් ඒ අයගේ ජීවිත ආරක්ෂාව සහ ඒ අය මුදවා ගන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. දෙක තමයි මේ ක්‍රියාව කරපු ඒ මිනිස් ජාවාරම කරපු ඒ කණ්ඩායම් වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍යයි. මේක බරපතල වරදක්. දැන් මේ සම්බන්ධ සමාජ කතිකාවක් කියනවා මේ නීතිවරයෙක් හයි ඉතුපයි ශ්‍රම්ජය සම්බන්ධ වුණාට මේක පිළිබඳව දේශපාලනස්තරකට කොහොමද මේ වගේ යවන්නේ කියලා. මේ සම්බන්ධ මොකද්ද පුතෝ? ඔව් ඇත්තටම අපිට ඒ ගැන මොකුත් දන්නේ නැහැ. ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියලා සමාජ තියෙන්නත් පුළුවන්. මොකද හේතුව දැන් මේ වගේ කන්ටැක්ට්ස් ඇති කර ගැනීම, සම්බන්ධකම් ගොඩනගා ගැනීම, එහෙම දේවල් කරන්න නම් ඇත්තටම මොන මොනවා හරි සම්බන්ධකම් තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඒක හොයලා බලන එකත් ආණ්ඩුවේ වගකීමක්නේ. ඉතින් ඇත්තටම එහෙම තියෙනවා නම් කවුරුණත් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. මොකද මේක මිනිස් ජාවාරම කොටසක්. මගේ දෙයංග වීරතුංග මහත්මයා කියන්නේ කොහොමද සති දෙකෙන් ගෙන්නලා දෙනවා යාට බලය දුන්නොත් කියලා. ඒ ගැන නම් මට මොකුත් ප්‍රකාශයක් කරන්න බෑ. ඒතුම සංචාරක ව්‍යාපාරේ නම් ඔය එක එක ඒවා කරනවායි කියලා පේනවා. මේ ගැන මම දන්නේ නෑ. දන්නේ නැති දේවල් කතා කරන්න බෑනේ. මගේ මේ පෞද්ගලික මතය නම් විශේෂයෙන්ම ඕනෑම ශ්‍රී ලාංකිකෙක්ට විදේශ ගත වුණාම මොකක් හරි කරදරයක් වුණොත් ඒ ශ්‍රී ලාංකිකයා නැවතවරක් ලංකාවට ගෙන්වීමට අනිවාර්යයෙන්ම රජයක් තියනවා ලංකාවේ රජ මැදිහත් වෙන්න ඕනේ. ඕනෑම ශ්‍රී ලාංකිකේ ඕනෑම රටක යම් කිසි කරදරයක් වුණා නම් එයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් විශේෂයෙන්ම ලංකාවේ ආණ්ඩුව ඒකට මැදිහත් විය යුතුමයි. ඒකට තමයි ලංකාවේ ආණ්ඩුවක් කියලා කියන්නේ. ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් ඕනෑම රටක යම් කිසි කරදරයක් වුණොත් ලංකාවේ ආණ්ඩුව ඒකට මැදිහත් වෙන්න ඕනේ, උපකාර කරන්න ඕනේ. ඒ පුරවැසියන් පුරවැසියාට හෝ පුරවැසියන්ට අනිවාර්යෙන් ගෞරව කළ යුතුයි. ගෞරවස්තුතියි.